And now, live at 7. අයිබෝවන් ස්වර්ණවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිවට් 7 සමගිනොයි ඔබ එකතු වන්නේ. මම මුදිත විජේසුන්දර. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ජනපති පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ නායකයෝ හමු වෙයි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙයි. කථානායක ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බව එක්සත් ජාතික පක්ෂය කියයි. නව අගමැති පත්කිරීම පිළිබඳ විවාදයෙන් උණුසුම් වූ රතු ඉර. තන කොහේ හරි තැනක කියනවාද කථානායකවරයාට හැංගුණා කියලා? නෑ, කතා මොකටද? කථානායකවරයා පණ්ඩිත වැඩක් නෑ. පණ්ඩිත වැඩක් කරන්නේ නෑ. මේ සංශෝධනය කියන්නේ ජනාධිපතිවරයාට හැංගෙන, ජනාධිපතිවරයාට හැංගෙන, කථානායකවරයාට හැංගෙන නෙවෙයි. උපරිම විශ්වාසය දිනාගතික පුද්ගලයා. මේක හරියට මේ වෙලා තියෙන බල්ලගේ වැඩේ බූරුවක් කරන්න කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීන් අතර පැවැත්වෙන විශේෂ හමුව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේ නොසන්සුන්තාව සහ දේශපාලන නොසන්සුන්තාව අවසන් කර ඉදිරි කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමා මේ හමුව කැඳවා තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය ඒ රාත්‍රි නිවේදනය කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට මේ හමුව සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවයි. කථානායක කරු ජයසූරිය මහතාටද මේ හමුව සඳහා ආරාධනා කළත් කථානායක මාධ්‍යංශය පැවසුවේ මේ හමුවට කථානායකවරයා සහභාගි වීමට අපේක්ෂා නොකරන බවයි. ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දුරකථනයෙන් දැනුම් දී ඇති බවද කථානායක මාධ්‍යංශය දහවුරු කළා. අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණත් මේ හමුව සඳහා සහභාගී නොවන බව ප්‍රකාශ කළා. අද පස්වරු පහට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු රනිල් වික්‍රමසිංහ මහතා, ජනතා විමුක්ති පෙරමුණ හැරුණුකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් බොහෝ පිරිසක් මෙම සර්වපාක්ෂික හමුව සඳහා පැමිණියා. මේ වන විටත් සර්වපාක්ෂික හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙමින් තිබෙනවා. පවතින දේශපාලන අර්බුදයට හරිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් පක්ෂ නායකින් දිගින් දිගටම ඉල්ලීම් කරන බවයි අපට වාර්තා වන්නේ. මෙහි ඉදිරි තොරතුරු සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිට සිට ස්වර්ණවාහිනිය වෙනුවෙන් ශ්‍යාමල් බණ්ඩාර ජයපත්ම. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. සහෝදරයින් 6 දෙනෙකු සහ සහෝදරියන් 3 දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනි පුතු ලෙස පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා උපත ලබන්නේ 1945 නොවැම්බර් 18 වෙනි දිනයි. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ඉන්පසු ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ සහ තර්ස්ටන් විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා නීතිය හැදෑරුවේ කොළඹ නීති විද්‍යාලයෙන්. 1970 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බෙලියත ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ලා බාලතුම මන්ත්‍රීවරයා ලෙසයි. ඉන් අනතුරුව ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 5 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙනවා. දෙවැනි දුරකාලය සඳහා ඔහු යළි ජනාධිපති ලෙස තේරී පත්වන්නේ 2010 ජනවාරි මස 27 වෙනිදා. 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. අවුරුදු 3 මාර්කට ආසන කාලයක් විපක්ෂයේ අසුන් ගනිමින් සිය දේශපාලන භූමිකාව හැසිර වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මස 26 වෙනි දින නැවත අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. අදට යෙදී ඇති ඒ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණේ ඊ රාත්‍රියේ. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයේදී කිරි අම්මාවරුන්ගේ දානමය පින්කමක් අද පෙරවරුවේ පැවැත්වුණා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. දැන් මේ රට උඩගත්තු රට නැවත වාරයක් අඳුරගයක් කරා ගමන් කරන බව අපට ටිකෙන් ටික පේනවා.
ඒකත් ගොඩගන්න පුළුවන් අපි අග්‍රාමාත්‍යතුමාට පමණයි වෙන කවුරු කොහොම කෑගෙන කොහොම කතා කළා. මේ අතර අග්‍රාමාත්‍යතුමාගේ ජන්මදිනය වෙනුවෙන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී මහා සංඝරත්නය වෙනුවෙන් හිල් දානය සහ දහවල් දානය පිරිනැමුණා. කථානායක කරු ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනත් විවිධ අර්ථකථන දෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා බලන්න. එතුමාට මේ අරලියගහ මන්දිරේ දාලා යන්න බෑනේ කියලා. එතුමා මේ අරලියගහ මන්දිරේ 1994 දාලා ගිය කෙනෙක්. එතුමා 2004 අප්‍රේල් 10 මේ අරලියගහ මන්දිරේ දාලා ගිය කෙනෙක්. හැබැයි එතුමා අද මේකේ පදිංචි වෙලා ඉන්නවා. මම දන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකේ රැයක් ගත කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයට කරපු වැරදි පූර්වාදර්ශය නිසා එතුමා 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා තීරණය වුණා. මේ අරලියගහ මන්දිරයේ පදිංචි වෙලා ඉන්නවා මේ සටන ජයග්‍රහණය කරන තුරු. එතකොට ඒකෙන් දීලා තිබෙන්නේ රටටත් අනාගතයටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් ආදර්ශයක් තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ලබා දීලා තිබෙන්නේ. මම මේ රටේ දැක්ක බොහොම විනයගරුක ගුණගරුක ප්‍රජාතන්ත්‍රවාදී තමයි කරු ජයසූරිය මහත්තයා. එතුමා ජීවිතේක ඔප්පු කළා. එතුමා හොරෙක් නෙමෙයි. එතුමා මැර බලය පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. නියම ප්‍රජාතන්ත්‍රවාදී. විධායක ගත්ත ඒකාධිපති තීන්දුව වලට ඉරහු එතුමා නැගී හිටියා. දැක්ක පාර්ලිමේන්තුවේ කොහොමද කටයුතු කරේ? පාර්ලිමේන්තුව තියන්න දුන්නේ මේකද ප්‍රජාතන්ත්‍රවාදී? මහින්ද රාජපක්ෂ මහත්තයා පුටුවටලා වාඩි වෙලා හිටියා. මහින්ද රාජපක්ෂන් ලැජ්ජ වෙන්න ඕන. තමන්ගේ ගෝලියෝ අර කථානායක ආසනේ අත් කරගෙන කටයුතු කරද්දි බලාගෙන හිටිය ගැන ප්‍රජාතන්ත්‍රවාදී විදියට කනගාටු වෙන්න. මේ රටේ බලයේ මේගොල්ලන්ට දුන්නොත් වෙන දේ බලන්න ඕන. ජනතාව තීන්දුව කළ ඉවරයි රාජපක්ෂලාට පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය දෙන්නේ. අද ජාත්‍යන්තරයේ ආවමන්ට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අද යොමු වෙලා තියෙනවා. යුරෝපයට උවමනා ආකාරයට මෙරට පාර්ලිමේන්තුව මෙහෙයවීමට උවමනා නැති බව සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. රෝජායසූරියට ඕනේ විදියට ව්‍යාය පත්‍ර හදලා තක්කඩේ විදියට වැඩ කරනවා නම් තක්කඩේ විදියට හැසිරෙන්නේ බලක් පන්න කාටවත් බෑ. අර උඩ පැත්තෙන් ඉන්නවා යුරෝපීය සංගමය විදේශිකයෝ මෙහෙන් විජිත හේරත් වුණ උඩ අරගෙන සුද්දෙක් දුවනවා. මේක එංගලන්ත පාර්ලිමේන්තුව, මේක යුරෝපීය සංගමේ පාර්ලිමේන්තුව, මේක අපේ පාර්ලිමේන්තුව, තමුන් ආශ්‍රලාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියෙන් රැකෙන පාර්ලිමේන්තුවයි මේක. EU එකේ ප්‍රධානියමට කතා කරලා කියනවා හැකෙක්මනින් පාර්ලිමේන්තුව ගැදවන්නයි කියලා. පාර්ලිමේන්තුව ගැදවන්න ප්‍රයෝජන. මම එතුමාට කීවා, එතුමාට සියරන භාෂාවෙන් මම කීවා, මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ විවස්ථාව 30-40 වතාවක් කියවලා තියෙනවා. මම තාම දැක්කේ නැහැ වගන්තියක් තියෙනවා යුරෝපීය සංගමයේ උපදෙස්නම පාර්ලිමේන්තුව ගැදවන්න ඕනේ කියලා. තව පාරක් මම කියවලා බලන. එහෙම තියෙනවා නම් මම ඔබතුමාට උත්තර දෙන්නම්. එතනින් පස්සේ මට කතා කරේ නැත. කෑ ගහනවා මිනිස් ටිකක් කරනවායි කියලා. අපි දන්නේ නැහැ කවුද ක්‍රිස් කරාවේ කියලා. මිනිස්ව වන්නේ පාර්ලිමේන්තුවේ. මිනිස් ටිකක් කරනවායි කියලා. ගැලරියෙන් උඩින් ගැහුවා මොකක් ඒවා. මටත් පොතක් නැත්තා. දැන් ගහනවා බයිබල් එකේ. බයිබල් එකෙන් ගැහුවලු. පාර්ලිමේන්තුවේ කොහෙද බයිබල් තියෙන්නේ? පාර්ලිමේන්තුවේ අවිනීතව හැසිරෙන්නන්ට පක්ෂ බෙහෙදයකින් තොරව ඡන්දය ලබා නොදිය යුතුයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. කොයි ජනාධිපතිතුමා හිටියත් ශ්‍රී ලංකානි ජාතික පක්ෂයෙන් වෙන්න පුළුවන්, වෝට්ුවෙන් වෙන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්න පුළුවන්. රටේ පුරවැසියා ආරක්ෂා වෙන්නේ අධිකරණයේ ස්වාධීන ක්‍රියාත්මක කිරීමෙන්. අධිකරණයෙන් කරගන්න බැරි වෙච්ච දේ මේ දේශපාලන කුමන්ත්‍රණේ ජනාධිපතිතුමා හරහා නැත්නම් විධායකයා හරහා ඒ අයගේ සිහිනය මව පහන්න බෑමක් තියෙනවා. අපි දැක්ක මේ පසුගිය සතියේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම. ඇත්තටම ඒ අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා කියන්නත් බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න මැරකාරයන් කියලා තමයි කියන්නට ඕනේ. මන්ත්‍රීවරුගේ හැසිරීම ඒක කවදාවත් අනුමත කරන්නට බෑ. මේක නිර්පාට ප්‍රශ්නයක් නෙමෙයි, මේක කොළපාට ප්‍රශ්නයක් නෙමෙයි, මේක පොහොට්ටු ප්‍රශ්නයක් නෙමෙයි, මේක ඇවිල්ලා හැසිරීම පිළිබඳව ප්‍රශ්නයක්. කොයි පක්ෂයේ මේව න්‍යාය ඉදිරිපත් වුණා මේ අයට කවදාවත් ඡන්දය නොදිය යුතුයි. මේ රටේ මාධ්‍ය වැඩි පිරිසක් නිදහසේ අගය දන්නවා. මේ රටේ පුරවැසියා ප්‍රජාතන්ත්‍රවාදයේ අගය දන්නවා. ඔහුගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අගය දන්නවා.
රතු ඉර දේශපාලනික වැඩසටහන ඊයේ විකාශය වුණා. ඊට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා එක්ව සිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානය මතු කරන ප්‍රධානතම කාරණාවක් තමයි ඇයි ඡන්දයකට යන්න අකමැති? අපි කිසිසේත්ම හරිඳර ජනතා තීන්දුව පිළිගන්න අකමැති නෑ. අපි ජනතාව අපිව පත් කරලා තියෙන වසර 5කට අවුරුදු 4යි මාස 6ක් යනකම් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. එතකොට විවස්ථා විරෝධීව කරපුවාම ඔබතුමා කියන්නේ අපිට බලාගෙන ඉන්නද? මේ 19 වෙනි සංශෝධනයේ 42-4 තියෙනවා ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු විශ්වාසයේ උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලෙස පත් කරගත යුතුයි. එතකොට දැන් ওই පත් කරලා ඉන්නේ කියලා උපරිම විශ්වාසය අයින කරවන්ත ඔතන කොහේ හරි තැනක කියනවාද කතානායකවරයාට හැංගුණා කියලා? නෑ කතා මොකද්ද කතානායකවරයා පණ්ඩිත වැඩක් කරන්නේ නෑ. සංශෝධනය කියන්නේ ජනාධිපතිවරයාට හැංගෙන්නේ ජනාධිපතිවරයාට හැංගෙන්නේ කතානායකවරයාට හැංගෙන්නේ නෙවෙයි. උපරිම විශ්වාසය දිනාගතික පුද්ගලයා. මේක හරියට මේ වෙලා තියෙන බල්ලා ගැඩේ බූරුවක් කරන මන්ත්‍රී රසංග මෙහෙනම් මන්ත්‍රී ඩින්ඩෝ නැහැ නේ. එහෙනම් ජනාධිපතිතුමාට පුළුවන් මේ කවුරු හරි මන්ත්‍රීව 5-6 දෙනෙක් එක්කනේ පත් කරලා මේ කියන්නේ. මේ සංශෝධනය දැන් මෙතන ජනාධිපතිවරයාගේ මතය අනුවයි පාර්ලිමේන්තේ විශ්වාසය පිළිබඳ තීන්දුව එන්නේ. කතානායකතුමාගේ මැදිහත් නේ. කතානායකතුමා තමයි පාර්ලිමේන්තුව මෙහෙවන්නේ. ඒතොර කතානායකතුමාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ගෙන් බහුතරය 214 වැඩි ප්‍රමාණයක් අත්සන් කරලා දුන්නාම එතකොට කතානායකතුමාට ඒක අහක දාන්න පුළුවන්. කතානායකවරයාට අහක දාන්න කරනවා ආණ්ඩුක වාසය කතානායකවරයාට බලයක් නැහැ. ඒකනේ. දැන් මොකද වෙන්නේ? ආණ්ඩුක වාස්තාව. මේකේ අග ඉඳලා මුලට කියවලා හරි මුලේ ඉඳලා අගට කියවලා හරි මට කියන්නකෝ. අග්‍රාමාත්‍යවරයාව කතානායකවරයා කොහරි පත් කරන තැනක් කොහරි එහෙම එකක් නෑ. මේක නේ පත් කරන්නේ ජනාධිපති. ඒක අපි කියනවා. බලල වැඩේ බූරුව කරන්න කියලා. ඒක අපි කියනවා. ඉතින් මේක අපිත් කියනවා. ඒ වුණාට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට අත්සන් කළා දුන්නාට පස්සේ 114 වල වැඩි ප්‍රමාණයක්. ඒක කතානායකවරයාට යම්කිසි තීන්දුවක් ගන්නට ඒකනේ ජනාධිපතිතුමා ඩියුමක් ලිව්වේ. ඒක හින්දාන ජනාධිපතිතුමා කිව්වේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කියලා. එදා ජනාධිපතිතුමා හම්බුණාම සඳුදා දවසේ ඔබතුමාලා නීත්‍යානුකූලව විශ්වාසභංග යෝජනාවක් ගේන්න අපිව පරද්දන්න අගමැතිකමෙන් අපි අපේ නායකය අපි අරන් අපි ඊට පස්සේ හපව ජනාධිපතිවරයා. එතුමාට කැමති. ඔව් එතුමාට කැමතිවරේ පත් කරා. එතුමා හැබැයි ඉතාමත්ව පැහැදිලිව කිව්වා කිසිදු හේතුවක් නිසා රයින් ලෙක්කවසිගේ මතය පත් කරන්නෙම නැහැ. තවත් පුවත් රැසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. හෙට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කරන්නේ හෙට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. ස්ථාවර නියෝගවලට පිටින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිටින් ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්න කතානායකතුමා කටයුතු කරොත් එහෙම ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වීමත් අතිශයින්ම භයානක තත්ත්වයක් ඇවිල්ලා එතකොට මේ හරූ ජයසූරිය මැතිතුමාට මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනාවක් ගොනු විය යුතුයි. මම ඔබට වීඩියෝ දර්ශනයක් පෙන්වන්නම්. සුසන්ත පුංචිරෙලමේ ඇමතුමා විසින් ලබා දීපු දර්ශන ඉතා පැහැදිලිව මෙතන කියනවා. මෙතන මිනි මැරිමක් සිදු වෙන්න පුළුවන්. එහිඳ වහම පාර්ලිමේන්තුව කල් තියන්න කියලා. හැබැයි කතානායකතුමා ඒකට එකඟ වෙන්නේ නැහැ. එතුමා කියනවා හැම දෙයක් සිදු වෙච්චාවි. මේ ක්‍රියාව ලංකා ඉතිහාසයේ පූර්වාදර්ශයක් ලෙස ගත්තොත් පාර්ලිමේන්තුව විවිධ අනපනත් සම්මත වීමත් මෙලෙසින් කළොත් විපක්ෂයේ විරෝධතා නොතක පුටුවක් කොහෙන් අරගෙන අන්න මුල්ලක තියෙන ආණ්ඩුපත්තේ ඉඳන් සියලුම අනපනත් සම්මත වුණොත් එදාට ඒ වැරදි කියලා කියන්නේ කොහොමද? මේක පූර්වාදර්ශයක්. ඒ නිසා තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ යෝජනා කිසිවක් නීත්‍යානුකූලව සම්මත වූ පාර්ලිමේන්තු යෝජනා ලෙස පිළිගන්නේ නැත්නම් මේ දවස්වල පාර්ලිමේන්තු ඇතුලේ තියෙන දෙවියන් පය නොගහන බිම මලපරේතයන් බ්‍රේක් ඩාන්ස් කරන තත්වයකට තමයි අද ලංකාවේ පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙකී ක්‍රමවේදයේ යටතේ හෙට මේ කැඳවන පාර්ලිමේන්තුවට යනවද නැද්ද කියන එක හෙට දින 11ට පැවැත්වෙන අපේ පක්ෂයේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නායක සාකච්ඡාවේදී තමයි තීරණය කරන්නට වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළ අදහස් කිහිපයක් දැන්.
අපේ වයසට කිය නිකම්ම නෙවෙයි මේ දේශපාලනේ කලකිරීම වෙච්ච දේ ගැනයි ඉදිරියට යන්නේ පිළිබඳවයි බොහොම දැඩි ලෙස සම්පාදනය අපට අත්වෙන ඉරණම මොකද්ද කියන එක පිළිබඳව කල් අපේ 23 දෙනාම හම්බෙලා කතා කරා අපි ඔක්කොම හිටියේ එක මතේ කීප දෙනෙක් කරේ දැන් කොහොමද අපි යන්නේ යාට අපේ අගමැතිතුමා පොටුවේ සාමාජිකත්වය අනික් කට්ටියක් ගත්ත අපේ ඉතක හිටපු අර පැත්තට ගිය කට්ටියක් ගත්ත අපේ කට්ටිය කවුරුවක් ගත්තේ නැහැ ගත්තේ නැතුව අපි මොකද දැන් කරන්නේ අපට අත්වෙන ඉරණම මොකද්ද අදත් මම විපක්ෂයට ගියාට ශ්‍රී ලංකාවේ දාත් පක්ෂය කියන එක ඒකේ මම හිටියේ වෙච්ච කෙනේ නිකම් ඒති එක් අංකුන් මේවත් එක්ක ඉඳලා වැඩක් නෑ කියන මතය උඩ තමයි මම අපේ නායකයන්ට පොඩි දැනවීමක් කරන්න තමයි මම එහා පැත්තට ගියේ. පාර්ලිමේන්තුව දෙක දැන් බලන්නේ කවුද වැරදි කරන්නේ කියලා අපතේ පේනවනේ. ආයි හංගන්න දෙයක් නෑ. බලන් හිටියම් පොඩි එකකට තේරෙනවා. බුදුම්මේ මොකද්ද මේ වෙන්නේ කියලා. මේක මුළු රටම දන්නව ලොවම දන්නව. කොහෙන්ද වරද වෙන්නේ කියලා. කතානායකතුමා එයාට ඇතිවෙච්ච අරුබුද අසුබුද කරපු ආකාරය කිසිසේත්ම අනුමත කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ දැන් තියෙන විදිහට නම් විපක්ෂය යටින්නේ. මම දැන් ඒ කණ්ඩායම රැසීමට ගියානේ 122ක් ඉන්නවනේ. රජයට සහාය පළ කරන කලාකරුවන් පිරිසක් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය සිය ජීවිතයේ ගත් අසීරුම තීරණයක් පිළිබඳවත් හෙළි කළා. පසුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේ රඟ දක්වපු ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව අපේ මහජනතාව විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයටම දැක බලා ගන්න ලැබුණා. මේ තත්ත්වය මම දකින්නේ රටක් හැටියට, ශ්‍රී ලංකේය ජාතියක් හැටියට, ලෝකයේ හමුවේ ඉහිරුණු විශාල කළු පැල්නමක් විදියට. නව අගමැතිවරයා පත් කිරීමේ කාරණාව නිසා එක්සත් ජාතික පක්ෂයට වඩා අද මම හිතන්නේ විවිධ වැටලා තියෙන ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව. අධිකරණයේ මතය කුමක් වුවත් බැරි වෙලාවත් පාර්ලිමේන්තුව විසුරා හැරීම පිළිගැනීමක් නොමුතුනොත් අපි අධිකරණ ජනාධිපතිතුමා ඉල්ලන්නේ මේ පිළිබඳව ජනමත විචාරණයකට යන්න. රටේ ජනතාවට මැතිවරණයක් ඕන නැත නැද්ද? පරමාධිපත්‍ය රැඳී තිබෙන්නේ ජනතාවත්. එහෙමනම් ඒ ජනතාවගේ පරමාධිපත්‍ය උරගා බැලීම සඳහා ජනතාවට අයිතිය දිය යුතුයි. විශාල භංගයක් ගේන්න ඕන අවස්ථා 12ක් තියෙනවා. 12 එකක්වත් මේ කතානායකගෙන අනුගමනය කරන්නේ නැහැ. අඩු ගානේ කතානායකලාට තිබුණා අඩු ගානේ මේ රණු තීන්දුව වෙනකන් බලන්න. දෙසැම්බර් 7 වැඩි කාලයක් නෙමෙයිනේ. එහෙනම් මේ එක රූප දෙකක් එන්නේ නැහැ. එක්කෝ මැතිවරණයක් තියයි එක්කෝ පාර්ලිමේන්තුවම කඳවයි. අපේ මන්ත්‍රීවරුන්ගේ කීර්තිනාම ඔවුන්ගේ දේශපාලනික ක්‍රියාවලිය ඉතා දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් පවතින මොහොතක්. නමුත් මතක තියාගන්න. ඔවුන් මේක කළේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ රැකගන්නට නෙවෙයි. ඔය පිහි අරන් ආපු අමනයන්ගේ හැසිරීම ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඔවුන් එසේ නොකර කොහොමද මේක බේරගන්නේ? කතානායක පක්ෂග්‍රාහී කියලා දන්නවනම් දිනක මේ රටේ සිටියම ව්‍යවස්ථාව වෙනස් කරන ප්‍රශ්නෙත් කටහඬට අනුව තීන්දුව తీරන ගත්තොත් මේ රටේ මිනිස්සු එදාට කියන්නේ නවගුණ වැල ගනින්නද පාර්ලිමේන්තු මන්ත්‍රීලට? නඩුවකින් ගෑණියෙක්ව එළියට දාලා පෙරදිච්ච පියසේන ගමගේ අද තමන්ගේ පක්ෂයටත් කටා කියලා ගියාරි පැත්තට. ඕක තමයි ওই මිනිසුන්ගේ தත්තේ. පිරිමියෙක් හැටියට මං හිතන්නේ ඒක ලැජ්ජා නැතිකම. මං පුරවැසි භාවයේ අයින් කරගත්ත නිසා මගේ අවුරුදු 37ක විවාහ ජීවිතය අවසන් වුණා. මගේ සැමියා මට කිව්වා එක්ක තෝරගන්න පුරවැසි භාවයේ අයින් කරන එක. එහෙම නැත්තම් ඒක තියාගෙන මාව අයින් කරන්න කිව්වා. මම මගේ ජීවිතේ ගන්න පුළුවන් අමාරුම තීරණේ ගත්තා 26 වෙනිදා මේ මාසේ. මං උසාවියේදී අස්සම් කරනවා. මගේ දික්කසාදෙට මං ඒ වගේ පරිත්‍යාගයක් කරේ. මං ආපු ගමන ආපහු යන්න නෙවෙයි. පියසේන ගම ගිහලා වගේ ආත්ම ගෞරවයක් නැති, ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් මං වෙනුවෙන් ඔය පාර්ලිමේන්තුවේ අසුනට ආපු එක ගැන මං හිතන්නේ මං විතරක් නෙවෙයි මුළු ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව කනගාටු වෙනවා. තවත් පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාව ගෙනීමට තම පක්ෂය සූදානම් බව ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ වුණේ. මේ විශ්වාස භංග ඉදිරිපත් කරේ අපේ පාර්ශවය. මේ විශ්වාස භංග ඉදිරිපත් කරන්නේ ස්ථාවර නියෝග වලට අනුරූපී වන පරිදි. පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඡන්ද විමසා තිබෙන්නේ ස්ථාවර නියෝග වලට අනුරූපී වන පරිදි. දැන් මේ ලොකු ආන්දෝලනයකට මේ හඬ අනුව කොහොමද කියන්නේ? 47 කවගන්ති. හඬ අනුව ප්‍රතිඵලය කියන්න පුළුවන්. අපි කැමති මේක නමින් නමට ඡන්ද ගන්න. අපි ඉල්ලන්නේ බයි නේ මෙවැනි විවාදයකට ඡන්ද දුන්නේ කවුද නැද්ද කියලා ඉතිහාසගත වෙන්න ඕන. ඒගොල්ලෝ මුළුමනින්ම මේක කඩකප්පල්කාරී කළා කියලා මේ විවාදයක් තිබෙන්නේ නෑනේ. නිසි පරිදි ඡන්දයක් ගත්තේ නෑනේ. සාධාරණ නේ. විශ්වාස භංගයක් සම්මත වූවහම අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය විසිරුව හැරෙනවා. ඒ විශ්වාස භංගයේ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් කරන්න ජනාධිපතිවරයාට බලයක් දීලා නැති ව්‍යවස්ථාව. ජනාධිපතිවරයාට දී තියෙන බලය තමයි අනතුරුව පාර්ලිමේන්තු විසිරුව හැරලා නැත්නම් ව්‍යවස්ථාවේ වගන්ති අනුව අග්‍රාමාත්‍යවරයා සහ නව ඇමති මණ්ඩලය පත් කිරීම පමණයි.
අපි කියනවන්නේ මොකටද අපිට ඇමති කම් ගන්න ඕනද කියලා අහන්න. හවුද ඇමති වරුනේ වෙන්න කියලා අහන්න. අපිට මෛත්‍රීපාල මහත්මත් එක්ක සාකච්ඡාවක් නැහැ. ඒ නිසා අපි මෛත්‍රීපාල මහත්මලේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ අද දින. මේ එහෙට මෙහෙට අදින විකඩම නතර කරන්න කියලා තමයි අද අපි ජනාධිපතිතුරට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ නිසා පළමු කොට මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුයි. අනතුරුව වහාම පාර්ලිමේන්තු මැතිවරණයට ආයුධකින් ස්ථාවර ජනතා විමුක්ති පෙරමුණ. ඒ සඳහා වෙන කවුරුවත් පාර්ලිමේන්තු යෝජනාවක් ගේන්නේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ලෑසි පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු විසුරුව හැරින් පිළිබඳ යෝජනාවක් ගෙනින්න. ඉතින් කතානායකවරට විශ්වාසභංග එකින් මේ තනතන කියු කියන්නේ. නද පුළුවන් නම් එක්ගෙන කියලා සඳහන්. නව ආණ්ඩුව ආරක්ෂා කරන්න වගකීමෙන් කැපවෙනවා කියලා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියන්නේ වත්මන් කතානායකවරයාගේ ක්‍රියාකලාපය කිසිසේත්ම මෙරට පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නැහැ කියලා. කොළඹ ඉන්නකොට ගෝල් පේස් පිටියේ උදේට ඇවිදින්න යනකොට කොළඹ හතේ නෝනලා ලස්සන බලු කුක්කන්ව ගැට ගහගෙන එනවා උදේට ඇවිදින්. මම දැක්කේ පාර්ලිමේන්තුවේ පොලිසිය වට කරන් බලු කුක්කෙක් ගේනවා වගේ මෙන්න කතානායකයෝ කියනවා. අම්ම බල අපි ඔළුව දාලා හොයනවා අනේ තුනට ලැබිලා. මේ රටේ කතානායක මම කතානායක වුණා නම් ඔය විදියට වට කරන් විදිය නම් ජීවිතේ පරදුවට තිබිලා කොන්දකල ඉන්දියන් යනවා කතානායක පුටුවට. මෙහෙම පතෝල කතානායකවරෙද්ද අපි නෝනේ. මේ කතානායකයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක නෙමෙයි. මෙයා හිරිකිත හිරිකුතේ කතානායක. මයික්‍යක් කඩුවකම අහලොක්කාර නේ රුපියල් 1500 දුනා කතා කරන්න පුළුවන්. යම් යම් කාරණා සිද්ධ වුණා. එතෙන්ට පොලිසියවිල්ලා වට කළා පාර්ලිමේන්තුව ඇතුළට එන්න තහනම් පොලිසියට. පොලිසිය දාලා යෝජනා සම්මත කරගන්න කතානායකවරයා උත්සාහයක් දැරුවා. හඬින් පට සහ පෙනුමෙන් කරන්න ගියාම ප්‍රශ්න ගොඩක් මතු වුණා. එතකොට ඒක බාධා කරන්න ඒකට විරුද්ධව පොත්පත් උඩ ගියා, පුටු මේස උඩ ගියා. විශාල කාරණා සිද්ධ වුණා. අපි විශ්වාසයෙන් කියනවා අපේට සාධාරණයක් වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුව ගෙනියන්න අපි වැරදි තීන්දුව අරගෙන සම්මත කළා. ඒ උඩ අපේ අගමැතිවරයාගේ ධූරය අවයන් කරන්න අපි ඉඩ දෙන්නේ. අපි අගමැතිතුමා රකින්නෝ, අපි ආණ්ඩුව රකින්නෝ, අපි කැබිනට් මණ්ඩලය රකින්නෝ, අපි ජනාධිපතිතුමා රකින්නෝ. අපිට පැවරිච්ච වගකීම ජනතාව වෙනුවෙන් අන්න ඒ කාරණා ටික විශ්ලේෂ කරන්න කැපෙනවා. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා යලිත් ඔබ මුණ ගැහෙන්නේ රාත්‍රී 10ට live at 10 සමගින්. ඔබට සුබ රාත්‍රියක්.